ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ටයර්ස් බේබි. හඳුන්වා දෙන හච් වන් ලෝඩ් එකම දෑයක් වෙනුවෙන් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. ඔලා අම්මට සිරි කල්නෑ කෝද බයන්නේ? මම පොඩි බෝක්කයක් දන්නවා. තනියම ඔව් ඉති. ඇයිබ උඹ අර කලින් හිටපු මොකක්ද? තුෂාර ඒක නෑ බන්ද. අඩු උඹ ඒක නතර කරාද? මන් නතර කරේ නෑ බා. එයා තමයි මම දාලා ගි. නෑ 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 ඒක නම් වෙන්න විදියක් නෑ. ඒකේ ලුඹෝගේ කොල්ලෙක් අතාරින් නෑ බා. නෑ බා අපේ තාත්තයාට එන්න කියලා එයාව මරනවා කියලා තර්ජනය කරලා සල්ලිත් දීලා තමයි රටේ සම්බන්ධ නවත්තන්නේ කියලා. සිරාවට ඇයි බං උඹලේ තාත්තා ඉච්චර ඉන්වෝල් වෙන්නේ බං මේ ළමයින්ගේ දේවල් වලට? කවුද බං දන්නේ? එයාස්සේ අර මයි ඇසෙනි දෙන්නත් තරන්න වෙලා උන් දෙන්නත් තරහා වෙලානේ බං. මටත් ආරංචි එකනා. වෙච්ච දේවල් වුණා. මං කියන්නේ මේ උඹලේ තාත්තත් මේ මයිලා ගෙදර ගිහිල්ලා සේනකන් කල්ට කෑ ගහලා. මොකද්ද? කවද්ද? මම දන්නේ ඊයේ හෝ පෙරේද. අනේ මන් දන්නේ නැහැ පොලා. අපේ තාත්තා තමන් කියලා හදන්න බෑ. ගණන් එනවා තමයි ඉතින්. මේම ඉදි රණ්ඩු වුණා තරහා වුණා ඒක එතනින් ඉවරයිනි බං. ආයිතින් ගෙදර ගිහිල්ලා කෑ ගන්න ඕනේ නැහැ නේ. ඒක නම් එහෙම තමයි ඉතින්. ඔබ පොඩ්ඩක් ඔය කියපන් ඉතින් ඔවා නිකන් ඉන්න වෙලා. කියලා වැඩක් නැහැ බං. කියලා වැඩක් නැහැ කනකර ගන්න. ඒ මොකද බං? එයා හිතා ඉන්නේ තාම තරුණ කොල්ලා කියලා බං. අපි කවුරුත් කියන දේක් ගණන් ගන්න නැහැ. ඔයා තේර දවසක් කී බං. අපිට ඉතින් වෙන්නේ එතකන් බලන් ඉන්න තමයි. දැන් මොකද උඹලා බෑන්ඩ් එකේ වැඩ ප්‍රැක්ටිස් කරන් යනවද? ෂේප් එක කරගෙන යනවා බං. තව පොඩි දවසක් තමයි තියෙන්නේ. එතකොට ඔයා හවුල නැහැ ඉන්න. අනේ මන්ද මලති, ඒවිදිල් ලොකු අයගේ ලොකු ලොකු කතානේ. අපි දන්නේ ඒ වුණාට තින් අසනේ අක්කට එහෙම කරපු එක වැරදීනේ. අක්කා? අක්කා නෙමෙයි නැන්දා. හරි හරි අනේ, නැන්දා හරි මාමා හරි අක්කා හරි ඕගොල්ලොන්ට තිබ්බනේ ආව බේරගන්න. ඔයාට ඔය හැමතිස්සෙම කියනවනේ යාගේ හොඳම යාළුවා කියලා. හොඳම යාළුවා තමයි. හැබැයි මලිති, සමහර දේවල් තියෙනවා හොඳම යාළුවටවත් බේරගන්න බැරි. ඒ වුණාට ඉතින් ආට තිබ්බා අසනයක්වත් එක්කත් කතා කරලා අපේ ලොකු මාමත් එක්කත් කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. අර අම්ම කියනා වගේ ඔයාට කිසි වමනාවක් නැහෙනි. කවුද අපේ අක්කද කියන්නේ? ඔව්. එයා කොහොමත් හැමෝගෙම වැරදි දෙන්නේ දැක්කේ. මම එයාට කිව්වා මේ ප්‍රශ්නේ මෙච්චර දිග ගැසෙන්න කලින් ගිහලා අසනිත් එක්ක කතා කරන්න කියලා. කතා කරලා විසඳගන්න කියලා. ඇහුවනේ? එයා කියන්නේ එයා විසඳන්න බැලුවලු. මං තව අහනකොට කිව්වා පොඩි ළමයිට ඕ වැඩන්නේ ඔයාගෙන් ඔයාගේ වැඩක් බලාගන්න කියලා. මං ඉතින් මගේ වැඩක් බලාගෙන හිටියා. දැන් ඉතින් ලොකු මාමත් ඔහේ බලාගෙන ඉන්නවා. අසනයක්වත් ගෙදර ඉඳන් අඩනවා ඇති. පව්වනේ. එයා විතරයි මෙහෙදි මට චොකලට් එකක් හරි අරගෙන ආවේ. ඒකනේ කියන්නේ. මටත් කැම්පස් එකේදී හදිසියට කියා කර ඉල්ලගන්න හිටිය තසන විතරයි. ඒකත් නෑ දැන්. මොකක්ද අනේ? ඔයාලා යාළුවෝ ආශ්‍රය කරන්නේ සල්ලි ගන්නද? මේ දැන් අම්මා මොකද කියන්නේ කියන්නේ? අම්මා කියන්නේ ඔය පිරිමි ළමයිගේ හැටලු. වාසියට ගෑල් ළමයි ආශ්‍රය කරන්නේ. අම්මෝ මෙයාත් එක්ක කතා කරලා බෙරෙන්න බෑනේ. මෙයා මේ අම්මා වගේ හැදිලා තියෙන්නේ. අනේ එහෙම නෙවෙයි අනේ. ඔයත් මාමත් එක්ක කතා කරලා බලන්නකෝ. මං කියන්නද? ඔයා ගිල මාමට කියන්න. ඔයා කිව්වොත් අහයි. ඔයා ගිල කියන්න මාමේ හසින් නැන්දත් එක්ක තරහ වෙලා හිටිය ඇති. දැන් යාළු වෙන්න කියලා. මං කියලා බලන්නක්. අයි චාචි. පාඩම් වැඩ කරාද?
පාඩම් වැඩක් නම් අහන්න නැහැ නේ ඇවිල්ලා. මේව නම් අහනවා. අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැකරක කෑවද? අපෝ ඇති යන්තන් ඔය එන්නේ මොකක්දන්නේ කඩමණ්ඩියට ගියා මේ හැටි පරක්කු වෙන්නේ මම මේ රැට උයන්න බලාගෙන ඉන්නවා බඩුටත් ගේනකම් මේ ලවුඩ් ස්පීකර් එක වහගෙන මමන්ට මේ කෝල්ලන්ට ගුරු උල්ටන්ට හන්න දෙන්න අදින එක නෙවෙයි ඊටත් වැඩියෙන නිවුස් හොයන්න ගියා නිවුස් ඒ නිවුස් නැතුව මං කොහොමද ජීවත් වෙන්නේ නැද්ද සුද්ද කත්තත් වෙලා දෙන්නේ සුද්ද පුති සුරංජිත් ඇමතුමාගේ පුතා කල්පන මොරක මුදලාලිගේ දුව අසේනි සහ විවාහ ගිවිස ගනී ඒක ඉස්තිලයි ආ මරුලේ ඊ කියන්නේ මේ ගමේ පැතිරෙන කතාව ඇත්ත සුද්දයි මං කිව්වේ තමුසෙට ආ ඕකට ඔය කෙල්ල උස්සයන් නම්බෙන්නේ නැහැ කියලා හරි 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 බං කොහොමත් අපි ඒක එදා ඉඳන්ම දැනගෙන හිටිය කතාවනේ බං ආ හැබැයි ඉතින් අපි හිතුවේ බං කක්කරි ගේමක් කාලා ඔය කවුද අසේනිවද කොයි කෙල්ලෝ බං පන්නන් යයි කියලානේ පන්නගෙන යන්නේ පන්නගෙන යන්නේ පන්නගෙන යයි අර ජීප් කටුවේයි ජීප් කටුලින් එයි කට්ටියේයි මෝටාර් වෙඩි තියයි දුන් මෝටාර් වෙඩි අය මොනා මං කුඩු පට්ටම් කරනවා ගෙවල් ගිනි ගනි අම්බෝ පන්නගෙන යන්නේ අනේ අම්මේ හද දෙයනේ එහෙම දෙයක් වුණොත් නම් ඉතින් ඉවරයි අනේ මගේ අයියාගේ කොල්ලා අපෝ එහෙම දෙයක් වුණොත් මං කොහොමද අප්පා ඉවසන්නේ අනිත් එක මේ ගම් තුලානේ එහෙම දෙයක් කවදාවත් සිද්ධ වෙලා තියෙනවද උතේ සුද්දෝ මරණාරාර සමිතියක් පටන් ගන්න ඕනේ පුළුවන් මිනි පෙට්ටි සාපු කුද්දා පෙට්ටි දෙකක් ඉස්සල්ලා දැම්මත් ඇති පස්සේ වැඩි කර ගන්න පුළුවන් නේ මො පොඩ්ඩ බොරයි වෙලා වැහැටිලු මං දන්නවා කී දෙනෙක් මැරෙයිද කියලා කියන්න බෑ නැගලා යන්න පුළුවන් වැඩි ඒක නම් ඇත්ත තාත්තේ කොමාරි කරලා සල්ලි ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ සුද්දායි බෑන්ඩ් එකත් පොඩ්ඩක් ගොඩ දා ගන්න ඕනේ. හරි. තාත්තේ අපි දෙන්න හෙට අනිද්දාම යන් මේ ඇමතුමාලා ගෙදර. ඇමතුමාලා ගෙදර ගියා. ගිහින් අපි දෙන්න ගියමු. මේ ෂෝ එක ගැහුවොත් මහියත් එක්ක අහපව් මේ අසනේ යාළු වෙන්නත් පුළුවන් කියලා. එහෙනම් බෝලයක් අපි දෙන්න වස්සමු ඇමතුමාට. ඇවිදී මගේම රිලා පැටියා මරුනේ අදහස කොහමද ඈ හරි ෂෝක් ෂෝක් මේ කහනවක පොඩ්ඩක් හැබැයි මේ මටත් පුළුවන් ওই ගමනට එන්න මොකද මටත් පුළුවන් ওই රීටලා අරුම්මුන් හැමතැනම ওই කෙල්ලට කියපු මේ අනම්මනම් කයි කතන්දර ටික ඇමතුතුමාගේ කනේ තියන්න එහෙම කියලා හරියන්නේ නැහැ අම්මේ දැන් මේ ඇමතුතුමා මේ මාසිනියම මැරි කරන්නේ නින්නේ එතකොට ওই කතා හරියන්නේ නැහැ අපි ගිහින් ගියන්න ඕනේ මහියා අසිනියව මැරි කරන්න දෙන්නේ නැහැ හා ඒකට මේ ෂෝ එකත් බලපානවා එහෙම කියලා මොන හරි කියන්න ඕනේ මං අය මං ගාන්න ගලපලා කියන්නම්කෝ ඈ තාත්තම හව එකයි යන්නකෝ මේ ස්පීකර් එක අරන් ගිහලා හරියන්නේ නැහැ මම මේ කියන මලකඩ කතා ඇහුව තාපහ ඕක මේ වෙලා යනවා අනේ මේ ඉන්නව කට පියාගෙන ස්පීකරේ යන්නේ නැහැ මම ඒකයි මම ඔබට හැම වෙලෙම කියන්නේ බං. ඔය මහීලා කියන්නේ ඔය හිතන જાතිය උන් නෙමෙයි. උන් වෙන තර්ඩ් ක්ලාස් මිනිස්සු. උන් හැසිරෙන විදිය තර්ඩ් ක්ලාස්. හා. දේවල් කරන විදිය තර්ඩ් ක්ලාස්. එදා උඹලගේ තාත්තට අත ඉස්සුවන හිතපන්කො. හා? මට තාත්තා ඔක්කොම විස්තරය කිව්වා බං. ශ්‍රී ලංකල් A to Z මට කිව්ව විස්තරේ. බයිදනවද මහිය අපේ තාත්තට අත උසයි කි. මොකද්ද කල්නු බේ කියපු කතාවේ තේරුම? ඇයි? ඇයි?
තාත්තට අත උසයිද කියලා ඔබ හිතන්නේ නැහැ කියලා කියන්නේ? ඈ? මචං ඔබ ගන්නෙත් දැන් ඌගේ පැත්තද? ඔබ ඔබ හිතන්නේ ඌ හොඳයි කියලාද? ඈ? එහෙමද ඔබ හිතන්නේ? ඔබ මොකද්ද ඔය කියන්නේ? මං හිතන්නේ මහියා තාත්තා කෙනෙක් අත උසන තරම් නරුමෙක් කියලා. මචං ඌ නරුමෙක් තමයි. උනරුමෙක් තමයි. උනරුමෙක් හින්දා තමයි මට මෙච්චර ප්‍රශ්න ඇති. උනරුමෙක් හින්දා තමයි මං අසිනිට ඔච්චර ආදරය කරනවා කියලා දැන දැනත් බදිට ඉන්න එකා කියලා දැන දැනත් අසිනිගේ පස්සෙන් ඇවිල්ලා අසිනිගේ ඔළුව කාලා උඹලගේ මුළු පවුලම විනාශ කරන්න හැදුව. පවුල විනාශ කරන්න නැද්දුවට විනාශ වුන්නේ නැහනේ. විනාශ වුන්නේ නැහනේ බා. අනිත් උඹ හිතනවාද? අපේ තාත්තට අතක් උස්සලි වෙලා ඌ යහතින් ඉඳී කියලා යහතින් ජීවත් වෙයි කියලා මම දන්නවා. මම හොඳට දන්නවා. මං අසේල අංකල් ගැන හොඳට දන්නවා. ඔය ඔක්කොට වඩා මට අසේල අංකල් විශ්වාසයි. යකෝ මට තියෙන ප්‍රශ්නේ මෙච්චර දේවල් වෙලා උඹ උන්ගේ පැත්ත ගරන් කතා කරන එක නෑ මං කියන්නේ. මචං මොකද්ද උඹ කියන්නේ? නෑ නෑ එහෙම නෙවෙයි කල්පනා මං කියන්නේ. මම මේ ඒක කිව්වේ උන් ගැන විශ්වාස කළාවත් එහෙම කතන්දරයක් නෙමෙයි. නිකන් කට වචනෙට කිව්වේ බා. කලණයා කට වචනෙටවත් ඔයගේ දෙයක් කියන්නේ බා. ඒක හොඳට මතක තියාගන්න. අපි උන්ට ගේමක් දෙන්න නෙමෙයිද මෙච්චර ගේම් ගැහුවේ? මට ඒක කියපන්. හරි. එක උන් උඹලගේ බෑන්ඩ් එක විනාශ කරන්න කොච්චර ගේම් ගැහුවද? හා දෙවෙනි එක උඹලගේ බෑන්ඩ් එක මට මතකයි කඩලා දාන්නේ. අදටත් උඹලා උන්ට වඩා පර්ෆෝම් කරන එක අඩුයි. මේ හැම දෙයකට මොකක්ද හේතුව? නිකන් හිතපන්. මේක හින්දායි අපි උන්ට ගේමක් දෙන්න හදන්නේ. හරි හරි බං. හරි හරි. මචං හරිනම් හරි විදිහට වැඩ කරපන්. හරි විදිහට වැඩ කරපන් කල්. මට උඹලගේ නංගිව විතරක් නෙමෙයි ඕනේ. මට උඹවත් ඕනේ. උඹලගේ මුළු පවුලම ඕනේ. දැන් උඹ හෙට අනිද්දට මම මේ දේශපාලන ජීවිතේ තව ඉස්සරහට යද්දී උඹ හෙට අනිද්දට චන්දිල්ලන් ඉදිරිපත් වෙනවා. එතකොට කවුද ඒවට උදව් කරන්නේ? ඒ හැම දෙයකටම සපෝට් කරන්නේ මචං මම. හරි 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 හරි. දැන් ඔව් අමතක කළා දැන් මං කිව්ව ඒවත් අමතක කළා දා. සීයේ චුටි ආ Thank you. චේ මොනවද චූටි මේ දවස්වල අම්මා කියන්නේ? ඔයාට උයන්ඩ පුරුදු වෙන්න කියනවා මං අහගෙන. අනේ ඔව් සීයේ. චූටිට ඉතින් උයන්ඩ කවුරුත් පුරුදු කරන්න ඕනේ නෑනේ. ඔයාට හොඳට උයන්ඩ පුළුවන් නේ? මං කියන්නේ මොනවද ඉතින් ආයෙත් අලුතෙන් ඔය ගැන කියලා දෙන්න තියෙන්නේ? අනේ මන්ද සීයේ. මට දැන් ඒව මතකත් නෑ. මට හැමදේම අමතක වෙලා වගේ. එහෙම කියන්න එපා චූටි. මොනව නැති වුණත් ඔයාගේ අධ්‍යාපන කටයුතු නම් හරියට කෙරෙන්න ඕනේ. සිය බය වෙන්න එපා. මම මේ දේවල් හරියටම කරනවා. තාත්තා වෙනුවෙන්, සීයා වෙනුවෙන් මම මේ දේවල් හරියටම කරගන්නවා. චූටි ඒක කිව්වේ හුඟා දුකෙන් කියලා මට දැනෙනවා. චූටිගේ හිතේ තියෙන මොනවද කියලාත් මම දන්නවා. අනේ නැසියේ. එමෙ හිතේ මුකුත් නැහැ. මම හැමදේම හිතින් අමතක කළා තියෙනවා.
සමහර දේවල් තියෙනවා චෝටේ අපි කොච්චර උත්සාහ කළත් අමතක කරන්න අමාරුයි. හරියට අර වතුරට දාපු රබර් බෝලේ වගේ ආයෙත් ආයෙත් උඩට එනවා. මං ඒක හොඳට දන්නවා. අනේ මල්ලසේ මගේ හිත රිදිලා 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 දැන් හොඳටම කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඔව්. ඒක හරි. ඒක හරි. අපේ හිත රිද්දවන දේවල් අපි කතා නොකරමු. හැබැයි අපේ ජීවිතේ අනෙක් දේවල් කරලා අපි ජීවිතයට මුහුණ දෙමු. එහෙම නේද? මම එහෙම කරන්න. ඔය තේක බොන්නකෝ. CBL නිවසින් එන සේරා වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරළිය සේරා. මල්ලි මේ ඔබ ගණින්ක කෝල්ල අරගෙන පන පිටවල කියපන් අර එකෙන්ම සුද්දයි දන්නවනේ ඉතින් මං කතා කරු දැන් ගන්නද? ආයිසර ඔහොම කියන්නේ නැහැ නේ අයියා. මොකද්ද? නෑ ඉතින් මම හිගෙනම් මතක් කළත් ඉස්සර පේන්න බෑනේ ඉතින්. මට ඉස්සර මෙයා තේරුන්නේ නැහැ ඔයි.